හලෝ හැමෝටම. ඉතින් අද මම ඔයාලන්ට කියන්න යන්නේ ගන්න හොඳ මොබයිල් ගේම්ස් 10ක් ගැන. ඉතින් මේක හදන්න විශේෂම හේතුනේ ඔයගොල්ලෝගේ කමෙන්ට් තමයි. හැමෝම අහනවා ඇයි මොබයිල් ගේම්ස් ඒක ෆෝන් එකෙන් ගේම් ගන්න කට්ටියට ඇයි මුකුත් වීඩියෝ එකක් හදන්නේ නැත්තේ ගේම් ගැන කියලා දෙන්නේ නැත්තේ ඇයි කියලා. ඉතින් මම PC එකේම ගේම් ගන්න හින්දා මට ගේම් එක ගහන්න වෙලාවක් නැහැ අතන ෆෝන් එකේ. ඒනවාට මම හොඳ ගේම් එකක් ආව ෆෝන් එකට අනිවාර්යයෙන්ම මම ගිල්ල බලන මොකක්ද ඒ ගේම් එක අනිවාර්යයෙන්ම ගහලත් බලනවා. ඉතින් මම කියන්න යන්නේ අද ගොඩක් කොහොඳ මොබයිල් ගේම්ස් කවුරුත් දන්නේ නැති මේ ස්ට්‍රීම් ගේම්ස් ගැන මම කියන්නේ PUBG වගේ මේ ගොඩක් කවුරුත් දන්නේ නැති සමහර ප්ලේ ස්ටෝර් එකෙත් නැති හොඳ මාරම ගති ගේම්ස් දිනවා සමහර ඒවා මේ චයිනීස් අවේලබල් ලැන්ග්වේජ් වල තියෙන ඒවා තියෙනවා ඉංග්‍රීසි වර්ෂන් ඉස්සරහට එයි. ඉතින් මේකත් ඒ වගේ ගේම් එකක්. මේක මම මුලින්ම කියන්න යන්නේ ලයිෆ් ආෆ්ටර් කියලා ගේම් එක. ඉතින් මේක ඩේ ආෆ්ටර් ටුමාරෝද කියලා තමයි මුලින්ම නම තිබ්බේ. ඊට පස්සේ නම වෙනස් කළා ලයිෆ් ආෆ්ටර් කියලා. ඉතින් කොපිරයිට් ඉෂුව එකක් කියලා මොකද ඩේ ආෆ්ටර් ටුමාරෝ ෆිල්ම් එකක් තියෙනවනේ. මේකේ වගේ නෙවෙයි තියෙන. හැබැයි මේක සොම්බි මේ ලෝක විනාශයක් වෙලා තියෙන වෛරසයෙන් පස්සේ. ඉතින් මේ සිනමැටික් ට්‍රේලර් එකක් අදලා තිබ්බා ඒගොල්ලෝ මේ නෙටිස් එකෙන් තමයි දන්නේ. මාරම ලස්සන සිනමැටික් ට්‍රේලර් පොඩි කෙල්ලෙක්ව බේර ගන්න සින්නා සොම්බිස්ලා මරන්නද ඒ සොම්බිස්ලා ඒ කෙල්ලව කාපලා ඉවරයි. ඒ වගේ පොඩ මාරම දරුණු සින්නක් තියලා තියෙන. ඉතින් මේ ගේම් එකේ සර්වයිවල් සීන් එකක් තමයි තියෙන්නේ. MMORPG-ක් විතර ගන්නදී අලු එකක්වත් ගන්න පුළුවන්. මේක එකතු වෙලා ගෙවල් හදලා ඉතින් බේරලා මේ සර්වයිව වෙන විතර කෑම හොයලා මේ ගෙවල් හදාගෙන පාඩුවේ සොම්බිස්ලාගෙන් බේරලා ඉන්න යාදී ගේම් එක ක්වෙස්ට් දෙනවා යන්නේ. ඉතින් හැබැයි මේක චයිනීස් වලින් තමයි තියෙන්නේ. ඒක තමයි එකම අවුල. හැබැයි ගහන්න පුළුවන් ගේම් එක මාරම ගති. මම කාලා බැලුවා මුනිදි පොට්ටම ආතල් මේ ගේම් ප්ලේ එකක් ගේන්නද මම ගෙනාවේ. ඕගොල්ලෝ කැමති නම් කියන මම ගේම් ප්ලේ එකක් ගේන්න. මම හරි මේක ඉංග්‍රීසි වර්ෂන් එක තව එනවලු තව කමින් සූන් කියලා තිබ්බේ. ඉතින් කියන්න බෑ කවදා එයිද කියලා. මේගොල්ලන්ගේ වැඩ දන්නත් ඒක අනිවාර්යෙන් එයි. අනිවාර්යෙන් මේක ඕගොල්ලෝ ගහන්න කැමති නම් පල්ලෑ මම ලින්ක් එක දාලා තින්නේ. ගිහලා බලන්න මේක මේ මාරම ගති සොම්බි MMORPG මේකත්. දැන් කියන්නේ ඐඩෙන්ටිටි 5 කියන ගේම් එක. මේක හොල්මන් මල්ටිප්ලේ ගේම් එකක්. 1v4 හොල්මන් මල්ටිප්ලේ ගේම් එකක්. එක්කෙනෙක් හොල්මනක් අයිත් අතර දෙනාට කොහමයි සර්වයිව් වෙන්න තමයි තියෙන්නේ. හැබැයි අර හන්ට කියන එක්කෙනාට පවර්ස් තියෙන හොල්මනට. ඉතින් එයා පවර්ස් යූස් කරලා නැත්නම් කොමරි හන්ට් කරන්න තමයි දැන් තියෙන්නේ. ඔකලන්ට මොන තියෙන එක එක දේවල් යූස් කරලා යාගේ කොමරි බේරලා කරලා මෙතනින් පැනලා යන්න තමයි තියෙන්නේ. ඉතින් මේක ගහන්න ආසරන් අලුවෙක් අනිවාර්යෙන්ම මේක ට්‍රයි කරන්න. 4v1 මල්ටිප්ලේ තිබ්බට මේක දැන් ඒගොල්ලෝ ඇඩ් කරලා තියෙන්නේ 8 දෙනෙක් එක ගන්න පුළුවන් හන්ටර්ස්ලා දෙන්නෙක් වෙනවලු හොයාගන්න. ඉතින් යාළුවෝ එක්ක ආතල් එකේ සීක්‍රට් නේබර් වගේ ගේම් එකක් ගන්න කැමති අය ඉන්නවනම් මෙන්න මේ ගේම් එක ඩෙඩ් බයි ඩේලයිට් ගේම් එක කොපි ඇන් පේස්ට් එකක් තමයි. උනට මේක ආතල් ෆෝන් එකට දෙවි ඉඳා අනිවාර්යෙන් මේකත් ගහ බලන්න. දැන් කියන්නේ හොඳම RPG එකක් action RPG එකක් මේක Darkness Crisis කියලා කියන්නේ. මේක ෆෝන් එකේ තියෙන හොඳම action RPG ගේම් එකක් කිව්වොත් ඇත්තටම හරියටම හරි. මේක ඔයගොල්ලෝ දන්නා නම් විචර් වගේ ගේම්ස් එම ගහලා තියෙනවා නම් මේ God of War ස්ටයිල් එකට තියෙන මේ බොස් ෆයිටුත් තියෙනවා. බණක කොමරි මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. අපිට පටන් ගද්දිම අපිට GS එම තෝරගන්න පුළුවන්. ඒ වගේම අපේ කැරක්ටරේ මොන පැත්තෙන් දැන්න කියලා ලැචේසියන් කියලා ගැත් තියෙනවා. ආශය කියලා තියෙනවා. බයසික කියලා ඔය වගේ වේ මැජික් විසර්ඩ් කෙනෙක් වගේ කෙල්ලෙක්ෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ බොරිය කියලා ඉන්නවා. ඒ වගේ එක එක දාචි ටයිප් තියෙනවා. ඔයගලන්ට RPG ගේම්ස් ගන්න කට්ටිය දන්නවා ඇතිනේ. ඉතින් මේ සීන් එකේ අපි ගන්න කැරක්ටර යනුව ඒගොල්ලන්ගේ පවර්ස් එහෙම වෙනස්. ඒ වගේම අපිට ආමර જાතිත් වෙනස් කරන්න පුළුවන්. මාරම ගති ඇක්ෂන් තියෙන මේ ගේම් එකේ කියලා වැඩක් නැහැ. මම ගහලා බැලුවා. මේක ඉස්සර බීටා එකේ තමයි මම ගැහුවේ. ඒතකොට දැන් මේ ඔෆිෂියල් ෆුල් වර්ෂන් එක රිලීස් කරලා තියෙන්නේ. මාරම ගති ඇක්ෂන් RPG එකක්. ඔයගලන්ට අදුමුත් જાතිත් මේක වෙනස් කරන්න පුළුවන්. මාරම ගති පර්ෆෝමන්ස් ඔයගලන්ගේ හොඳ ෆෝන් එකක් තියෙනවා නම් මේකේ පර්ෆෝමන්ස් 60 FPS දාලා අනිවාර්යයෙන් ඔක්කොම මැක්ස් අප් කරලා දාලා ගහලා බලන්න. මේක මාරම ලස්සන ගේම් එකක්. ග්‍රැෆික්ස් පැත්තෙනුයි ගේම් ප්ලේ පැත්තෙනුයි හැම පැත්තෙම වගේම සුපිරිම ගේම් එකක්. මේකත් iPhone එකටත් තියෙනවා, Android එකටත් තියෙනවා. ඉතින් පල්ලෙයා ලින්ක් එක දෙනවා. ඒකටත් කිල්ල ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයගලන්ට. දැන් කියන්නේ මාරම ගති සොම්බි ගේම් එකක් ගැන. මේක ෆෝන් එකට තියෙන හොඳම සොම්බි ගේම් එකක් කියලා හරිනම් හරි. Into the Dead 2 එක තමයි මේක. ඉතින් Into the Dead 1 එක ගහලා ඉන්න ඔයගොල්ලෝ මේක ගහන්න කලින් එනකොට මේක ගොඩක් හොඳයි ඇත්තටම. 1 එකට වැඩිය මේක සොම්බි ගේම්ස් වලින් ස්ටෝරි පැත්තනොයි ගේම් ප්ලේ පැත්තනොයි ග්‍රැෆික්ස් පැත්තනොත් මාර ගති ගේම් එකක්. ඔයගලන්ට මේක Play Store එකෙන් Google Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. iPhone එකට iTunes එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ගේම් ප්ලේ කියන කතා කරන මේක ඔයගොල්ලෝ නැති දුවගෙන යන විදිහට තමයි තියෙන්නේ. සොම්බිස්ලාගෙන් බේරලා ඩාහට මෙහාට කර කර යන්න තියෙන ටෙම්පල් රන් එහෙම ගහලා තියෙනවා නම් මේක සොම්බි විදිහට අරගෙන වගේ ෆස්ට් පර්සන් දුවන්න තියෙන්නේ. මේ කිසිවත් එකයි අපිට වැඩි නිතිය යන්න පුළුවන් සොම්බිස්ලාට. එක එක જાති වැපන් සම්බ වෙනවා. ඉස්සරහට යන්න යන්න ෂොට් ගන් තියලා පිස්තෝල ඉඳලා
ක්‍රස් බෝ රං එකක ජාති වැපන් සම්බෙන මසින් ගන්න ඕනේ මෙඩිති යන සීනුත් තියෙන මේකේ. ඉතින් ඇත්තටම ගොඩක් හොඳ සම්බි ගේම් මැප් එක. මේ ඔගොල්ලෝ අනිවාර්යෙන්ම ගහලා බලන්න. මේකේ ගේම් ප්ලේම මාරම ගැති සැටිස්ෆයින් ඇත්තටම කියනවා නම් මම මේකේ ගේම් ප්ලේ එකක් පොඩි වලට ගෙනාවට මතකයි. ඉතින් මේක අනිවාර්යෙන්ම ගහන්න බල්ලුත් ඉන්නවා මේකේ. මට ඒක කියන්න තමුතුනා මේක එක ජාති සත්තුත් තියෙනවා අපිත් එක්ක යද්දී අපි උදව් කරනවා. සම්පිස්ලා ටැක් කරන්න කොටිත් තින කොටියකුත් තින්න මට මතක හැටියට මේකේ මොකද ස්ටෝරි ඇත්ත එක්ද ඔය. ඉතින් මේක ෆ්‍රී ගේම් එකක් ඩවුන්ලෝඩ් කරලා ගහන්න මාර්ම ගති සොම්බි ගේම් මැප් එක ඉන්ටු ද ඩෙඩ් 2 එක. මේ තියන්නේ කවර් 5 කියන ෆස්ට් පර්සන් ෂූටින් ගේම් එක. ඔගොල්ලෝ GSF 4 වගේ ගේම්ස් ගහලා තිනවා දන්නවා ඇති. කවර් එක ඉඳන් වෙඩි තියෙන ෂූටින් ගේම්ස් මාර් පොපියුලර්. ඉතින් මේක ෆෝන් එකට තියෙන හොඳම කවරින් කවර් බේස්ඩ් ෂූටින් ගේම් එකක්. ෆස්ට් පර්සන් රහෙත්තුලා වැඩි තියෙන ගේම්ස් ගහලා නැත්තම් මේක මාරම ගතිය නිකන් ඇංගිලා ඉඳලා එම් කරලා වැඩි තියන් තින්න පොඩි සිම්පල් සීන් නැත්තම් තින්න ඒනට ගේම් ප්ලේ එක මාරම ආතල් කට්ටිය බේර ගන්න වගේම අනිත් හතුරන්ට වැඩි තියක් දෙත් එහෙම මාරම අමුතු ෆීලින් එකක් එන්නේ. විශේෂයෙන්ම අන්තිම එක්කමරද්දී බුලට් එක වෙන්නවා යන හැටි බුලට් එක ගිහිල්ලා ස්ලෝ මෝෂන් අද ස්නැප් හයිලයිට් එක වගේ වදින විදිහට පෙන්නනවා. ඒ වගේම වෙනම කැරක්ටර්ස් යද්දී ඉස්සරහට හම් වෙනවා ස්නැප් කරන කෙල්ලෙක් වගේ එහෙම මාර ගතියට ඒකත් තියෙනවා. ඉතින් ඩවුන්ලෝඩ් කර බලන්න මේක iPhone එකටත් තියෙනවා. මේ ගේම් එක බයික් රේසින් පිස්සන් වෙනුවෙන්මයි. ඉතින් මේ කාර් එකේ වගේ නෙවෙයි මේකේ බයිකින් වැඩදැද්දී හයිවේ එකේ වෙන මාතලයක් තියෙන්නේ. ඉතින් කාරස්සෙන් රින්ග රින්ග යනවා කියන්නේ ඒක අමුතු මාතලයක්. බයික් පදින කොල්ලෝ ඒක අනිවාර්යයෙන්ම දැක්කා. ඉතින් මේකේ අපේ ලංකාවේ කරන්න බැරි වැඩක් මේ ගේම් එක පුළුවන් කරන්න පුළුවන්. හයි ස්පීඩ් එකේ කප කප යන්න පුළුවන්. පොලිසිය ගැන හිතන්නේ නැතුව වීල් කරගෙන බයික් වුණත් ආතල් එකේ යන්න පුළුවන්. මේ ගේම් එක Android එකටත් තියෙනවා iPhone එකටත් මේ ගේම් එක තියෙනවා. ඇත්තටම සුපිරි graphics එකක් නැතුණාට මේක ඇත්තටම ආතල් ගේම් එකක්. එක එක මේ වැඩදා link කරලා යද්දී වෙනම ආතල්යක් තින්නේ ඇත්තටම කියනවා. ඉතින් මේකත් ගහලා බලන්න link තියෙනවා මගේ දාලා පල්ලෙය. දැන් කියන්නේ ගොඩක්ම වෙනස් ෆුට්බෝල් ගේම් ස්කෝ හීරෝ කියලා මේකට කියන්නේ. මේක අනිත් ෆුට්බෝල් ගේම්ස් වගේ නෙවෙයි ගහන්න තියෙන අමුතුම විදියකට. මේ අපි ස්ක්‍රීන් එක ටච් අරගෙන පැත්තට යන්න පස්සේ ඒ පැත්තට ඒගොල්ලෝ ෂූට් කරනවා නැත්නම් පාස් කරනවා. මේක අමුතුම ගතියක් තියෙන මේකේ බෝලේ යන විදියම අපිට යන්න පස්සේ පාර නිකන් අමුතුම කික් එකක් තියෙන මේකේ. ෆුට්බෝල් ගන්න කට්ටිය මේක ගහලා බලන්න. මල්ටිප්ලේ මේකේ වෙනම ස්කෝ මැච් කියලා ගේම් එකක් තියෙන එකත් ගහලා බලන්න යාළු එක්ක. දැන් කියන්නේ මෝරොන්ගේ ගේම් මැප් පට්ට මාතල් ගේම් මැප්. මේක ඔයගොල්ලෝ මතකද ඉස්සර පීඩින් ෆ්‍රෙන්ස් කියලා මාළු අල්ලන ගේම් මැප් තිබ්බා. මාළු කාලා කාලා ලොකු වෙන්න ඕනේ ඒ වගේ තිබෙන. ඉතින් මේකත් ඒ වගේම තමයි මෝරොන්ගෙන් ගන්න තියෙන එක විශේෂත් වෙන්නේ. හැම ජාතියෙම මෝරෙක් කියන හැම හෙඩ් ෂාක් ලයින් ඉඳලා මෙගල්ඩොන් වෙනකම්ම ඉන්න මෝරු ජාතිය ඉන්න මේකේ මරම ගති ගේම් ප්ලේයක් තියෙන සිම්පල් ගේම් ප්ලේයක්. වලට තියෙන්නේ පුංචි පුංචි මාළුවෝ ඉන්නවා. ඒගොල්ලන්ව කාලා ඉරලා ඊට පස්සේ ආසෙ ඉන්න හුරුරුන උඩ පැනලා අල්ලන්න පුළුවන්. ඒ වගේම පෙන්ගුයින් ස්ලයිම වටලා ඊට පස්සේ මිනිස්සුන්ව කල තත්ත්වයටපත් කරගන්න පුළුවන්. කොහොම හරි බීච් එකට යන විදියට තමයි තියෙන්නේ. මරම ගති ගේම් ප්ලේ එකක් තියෙන මේකේ සිම්පල් වුණත් මර ෆන් ගේම් ප්ලේ එක මර ඇඩික්ටිව් මේ ගේම් එක. Ubisoft තමයි මේක පබ්ලිෂ් කරන්නේ. ඒක තමයි ඉතින් මම හිතන්නේ ඒගොල්ලන්ගේ මාකරිකුත් තොතින්ද තමයි මාර විදියට මේ ප්ලේ බේස් එක ඉන්න පිටරට ගහලා බලන්න. දැන් කියන්නම් කවුන්ටර් ස්ට්‍රයික් වගේ ෆෝන් එකට තියෙන හොඳ ගේම් එකක් ගැන. මේ ස්ටෑන්ඩ් ඔෆ් 2 කියලා තමයි මේකට කියන්නේ. මම ගහලා බැලුවා ඇත්තටම ගොඩක් හොඳයි ගේම් ප්ලේ එකත්. මං හිතුවට වැඩිය තියෙන මේකේ දෙයක් කොපි කරලා තමයි තියෙන්නේ. කවුන්ටර් ස්ට්‍රයික් වෙනාට මැපුත් එහෙම ඔක්කොම ගියක මන්ඩස්ට් එකේ මැප් එක වගේ තියෙන හැබැයි ගොඩක් ඒක සූ කරන්න බැරි වෙන දාන්න බැරි වෙන හොඳට ලස්සනට ගතියට තියෙනවා. ගේම් ප්ලේ එකත් ගතිය පොඩි ජම්ප් කරද්දී පොඩි අවුලක් තිබ්බා. ඒක විතරයි තිබ්බේ. ඒනට ආතල් මේක ගේම් ප්ලේ පැත්තෙන් බැලුවත් එහෙම යාළුවත් එක්ක සෙට් වෙලා යන ප්ලාන් ගේම් මොඩ් තුනක් තියෙනවා. මේකේ ආම් රේස් කියලා තියෙනවා. ඒ වගේම බොම් ඩිෆියුස් කරන මැප් එකයි තව ටීම් ඩෙත් මැච් මැප් වී තියෙනවා. මේකේ එක ජාතිය හොඳම දේ තමයි මේකේ සවුත් ඒෂියාවට සර්වර්ස් තියෙනවා. ඒතකොට පින් එක 60ක් වගේ තමයි එන්නේ. ඒතකොට පාඩුවේ ලැග් ගේ නැතුව ගාගලන්නත් ගහන්න පුළුවන්. මේක බෑන්න Android වලත් තියෙනවා, iPhone වලත් තියෙනවා, iTunes Store එකේ ගහලා බලන්න. අද ඕනේ නම් අන්තිමම කියන්නේ යන්නේ SimCity Build It කියන මාරම ගති සිම් සිටි ගේම්
මේක සිටි බිල්ඩිං වලට කැමති නම් මෙන්න ගේම් එක ආයිත් නෑ සුපිරිම බිල්ඩිං හදන්න තියෙන අපිට ආස කරන විදිහට නගරේ නමක් දාගෙන නගරේ හදාගන්න තියෙන්නේ රෑ එළි වෙනවා මාරම ලස්සනයි මේ ගේම් එක අපිට ගියක් කේම ගහලා ඒවට හරියන්නේ පවර් සප්ලයි කරලා ඊට පස්සේ කුණු දාන වෙනම තැන් හදලා කර්මාන්ත ශාලා හදලා එයාපෝට් හදලා වික විකාරය කෙලිම ලෝක පුදුම වාතයට දෙන එක එක දේවල් උත්තරන්න පුළුවන් ඒ වගේම නගරේට එක එක දේවල් වෙනවා අනිත් මේකේ අලුතෙන් එන්නේ අප්ඩේට් වෙනවා මේක එක මල්ටිප්ලේ වගේ තියෙනවා ඔය අනිත් නගරයකට ඇටෑක් කරන්න පුළුවන් එක එක දේවල් වලින් අර විනාශ කරන වගේ සිම් සිටි ගේම් වල කලින් ඉඳන්ම PC එකට ආවේ ඉතින් සිලිසුලන් එනවා උල්කාපද වර්ෂා එනවා ඒ වගේම අමුතු අමුතු දේවල් එනවා පිටසක් එනවා ඒ වගේ අමුතු විදියට ගහන්න තියෙන ඉතින් මේකත් ඒ PC එකේ තියෙන එක්ස්පීරියන්ස් එකම වෙනම ආතල් විදියට මොබයිල් එකේ දීලා තිනවා ගහ බලන්න මේක මාර්ම ගති ආතල් සිම් සිටි ගේම් එකක් හරියනම් මම ගිහිල්ලා ඉන්නවා ඔයාලට මම හිතනවා ගොඩක් හොඳ ගේම්ස් දායක කෙනෙක් ඉවෝ කියලා මම වැඩි හැමෝම දන්න ගේම්ස් ගැන කියන්නේ නැහැ PUBG වගේ Free Fire වගේ Mobile Legends තියෙනවා ඔය වගේ ගේම්ස් ගැන මම කිව්වේ නැත්තේ ගොඩක් හැමෝම වගේ දන්න මොකද Play Store එකට ගේගම උඩින්ම පෙන්නන්නේ ඔය වගේ ගේම් Clash of Clans ඉඳලා Subway Surfer කිව්වාම හැමෝම වගේ දැන් ඉතින් දන්නවා කියන්න ඕනේ ඉතින් මම මේ කියන්න හදන්නේ ගොඩක් අය දන්නේ නැති හැංගිච්ච ගේම් තියෙනවා ලංකාවේ දන්නේ නැති ඉතින් මම දිගට මේ වගේ කරන්නම් තව හොඳ ගේම්ස් ගොඩක් තියෙනවා තව ඔයගොල්ලන් දන්නේ නැති Play Store එකේ අයින් වෙච්ච ගොඩක් හොඳ ගේම්ස් තියෙනවා මම ඒවා ගැන ඔයගොල්ලන් ඉස්සරහට කියන්නම් ඉතින් කරන්න තියෙන එකම දේ ලයික් කරන් යන්න ෂෙයා කරන්න යාළුවන්ට මේ වගේ වීඩියෝස් තියෙනවා මේ වගේ ගේම්ස් ගැන කියලා දෙනවා ඒ වගේ කියලා ඉතින් ඒ වගේ කමෙන්ට් එකක් දාන්න මොකද ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ගැන හිතන්නේ කියලා මම ඉස්සරහට මේ වගේම තව වීඩියෝ කරන්නම් දිගටම කන්ටිනියු කරන්න Android එකටයි iOS එකටයි වෙනම මේ වගේ වීඩියෝ කරන්න ඔයගොල්ලෝ කැමති නම් ඉතින් ලයික් කමෙන්ට් කරලා ෂෙයා පාරවත් දීලා අපි ඊළඟ තවත් මේ වගේම එකකින් හම්බෙමු බොයිස් එන see you